සුබ දවසක් සියලු දෙනාටම. ජීවිතේ අපට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට ඒ ගැටලු වලට මුහුණ දෙනකොට ඒ ගැටලුව සම්බන්ධව දැනුවත්භාවයක් තිබෙනවා නම්, ඒ සම්බන්ධව කාගෙන් හරි දැනගන්න පුළුවන්කමක් තිබෙනවා නම්, සමහර වෙලාවට එතනින් එහාට පියමන් කරන්න කොහොමද කියලා දන්නවා නම්, සමහර වෙලාවට ඒ ගැටලුවෙන් බේරෙන්න අවස්ථාව තිබෙනවා. සමහර වෙලාවට යම් යම් රෝගාබාධත් ඒ වගේම තමයි. මූලිකව හඳුනාගැනීමේ හැකියාවක් තිබෙනවා නම්, මූලික ලක්ෂණ හඳුනාගැනීමේ හැකියාවක් තිබෙනවා නම්, එතනින් එහාට ප්‍රතිකාර කරන්න කොහොමද කියලා දන්නවා නම්, ප්‍රතිකාර කරන්න යන්න ඕන ස්ථානය මොකක්ද කියලා දන්නවා නම්, බොහෝ විට ඔබට ඒ රෝගෙන් සුවපත් වීමේ හැකියාව තිබෙනවා. අද දවසේ අපි සූදානම් වෙනවා එවැනි රෝගයක් සම්බන්ධව අවධානය යොමු කරමින් කතා බහ කරන්න. අපිත් එක්ක කතා බහට එකතු වෙලා ඉන්නවා අද දවසේදී රුධිර පිළිකා සහ රුධිර ආශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය සමන් හේවමාන වෛද්‍යතුමා ඉන්න. සුබ දවසක් කියලා පිළිගන්නවා තුමා. ඒ වගේම තමයි අද දවසේදී අපිත් එක්ක අත්වැල් බැඳ ගන්නවා අපි එතුමා සම්බන්ධව වෙනම කතා බහ කරමු. එතුමා පිළිගැනීම මුලින්ම විශ්‍රාමික නිහාල් ප්‍රනාන්දු මහත්මත් අපිත් එක්ක ඉන්න. සුබ දවසක් කියලා ඔබතුමා පිළිගන්නවා. දැන් මේ මම කැමති ඔබතුමාගෙන් දැනගන්න ලිම්ෆෝමා යනුවෙන් හඳුන්වන්නේ මොකද්ද? මොකද්ද මේ රෝගය? ලිම්ෆෝමා කියන්නේ ලේ පිළිකා වර්ගයක්. දැන් අපි බ්ලඩ් කැන්සර්ස් කියලා කියනවා. එතකොට ලේ පිළිකා වර්ග හුඟක් තියෙනවා. ඒකේ එක කාණ්ඩයක් තමයි ලිම්ෆෝමා කියන්නේ. එතකොට ලිම්ෆෝමා අපි කුද්දැටි කියලා තියෙනවානේ. ඒකට කියන්නේ ලිම්ෆ් නෝඩ් කියලා. ඒ වගේම කුද්දැටි ආශ්‍රිතව ඒ තරලය ගෙනියන ලිම්ෆ් වෙසල්ස් කියලා තියෙනවා. එතකොට ඒ ලිම්ෆ් නෝඩ් සහ ලිම්ෆ් වෙසල්ස් බෝන් මැරෝ බ්ලඩ් කියන ඒ සිස්ටම් එකේ එන ඒවට තමයි බ්ලඩ් කැන්සර් නැත්නම් ලේ පිළිකා කියන්නේ. ලිම්ෆෝමා කියන්නේ එක වර්ගයක්. ඒක එක ලෙඩක් නෙමේ, ලිම්ෆෝමා වර්ග සිය ගාණක් තියෙනවා. හරි. එතකොට දැන් සමහර වෙලාවට ලිම්ෆෝමා රෝගය තමයි අපිට තියෙන්නේ කියලා රෝගියෙක් හෝ වෛද්‍යවරයෙක් දැනගන්න කුමන හෝ රෝග ලක්ෂණයක් තියෙනවද පුද්ගලයාට? ඔව්, දැන් රෝගීන් සමහර වෙලාවට කුද්දැටි නැත්තම් ලිම්ෆ් නෝඩ්ස් ඉදිමිලා ගැටයක් අහුවෙනවා නැත්තම් ගෙඩියක් අහුවෙනවා කියලා එන්න පුළුවන්. එහෙම නැත්තම් මේ හුඟක් බ්ලඩ් කැන්සර් වලින් මේ ලේවල සිදුවන වෙනස්කම් හින්දා රෝගීන්ට අපහසුතා ඇති වෙනවා. නිතර නිතර ඉන්ෆෙක්ෂන් හැදෙන්න පුළුවන්. නැත්තම් මහන්සිය දැනෙන්න පුළුවන්. සමහර අයගේ දැන් බෝන් මැරෝ තියෙන ඇට මිදුළු වල මේ එතකොට බෝන් පේන් එකක් එන්න පුළුවන්. ඇට අස්ථි රිදෙනවා කියලා එන්න පුළුවන්. එක්ස්ට්‍රීම් ලෙතාජි නැත්තම් බොහොම මහන්සි වැඩක් පලක් කරන්න බෑ අර ඒ වගේ ගති එන්න පුළුවන්. සමහර කට්ටිය අධික ලෙස දාඩිය දමන වගේ තත්ත්වයන් වලින් එන්න පුළුවන්. මේ දැන් ලංකාවේ වගේ රටක ටික අමාරුයි ඒක අපිට වෙන් කරගන්න. හවසට උණ හැදෙන්න පුළුවන් නැත්තම් දිගට පවතින උණ වගේ රෝග තියෙන පුළුවන්. ඔය වගේ තත්ත්වයන් මත වෛද්‍යවරයෙක්ගෙන් උපකාර බලාපොරොත්තු වෙනවා. ඊළඟ කාරණාව දැන් ලිම්ෆෝමා කියන රෝගී තත්ත්වය හඳුනාගන්නේ කොහොමද කියන කාරණාව සහ ප්‍රතිකාර කිරීම ගැන පොඩි පැහැදිලි කිරීමක් ඔබතුමාට කරන්න. දැන් ලිම්ෆෝමා ලෙඩෙක්ගේ මේ කුද්දැටි ලොකු වෙලාවොත් ඒකේ බයොප්සි එකක් කරන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් සමහර ලේ පරීක්ෂා වලින් සාමාන්‍යයෙන් කරන ලේ ටෙස්ට් වලිනුත් ලිම්ෆෝමා තියෙනවද කියලා සස්පෙක්ට් කරන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම අපි මේ හිමටොලොජිස්ලා හැටියට කරනවා, මේ නැත්තම් ඔන්කොලොජිස්ලා හැටියට කරනවා බෝන් මැරෝ පරීක්ෂා. බෝන් මැරෝ පරීක්ෂාවකින් ඒ අර උකුලෙන් හිප් බෝන් එකෙන් පොඩි තරලේ ටිකක් අරගෙන මයික්‍රොස්කෝප් එකක පරීක්ෂා කරන්න පුළුවන්. එතකොට ලිම්ෆෝමා කියන එක විතරක් ඩයග්නෝස් කරලා හරියන්නේ නැහැ. මොකද ලිම්ෆෝමා වර්ග හුඟක් තියෙනවා. එතකොට ලිම්ෆෝමා වර්ග සිය ගාණක් තියෙනවා. දැන් තාක්ෂණයේ දියුණු වෙලා තියෙනවා ඔය ෆ්ලෝ සයිටොමෙට්‍රි කියලා තියෙනවා. ජාන බලලා ඒ හරියටම තියෙන ලිම්ෆෝමා වර්ගය අඳුර ගන්න ඕනේ. ට්‍රීට්මන්ට් උත් එහෙමයි. ලිම්ෆෝමා වලට ට්‍රීට්මන්ට් කියලා නැහැ. ඒ ලිම්ෆෝමා වර්ගය අනුව අපි ප්‍රතිකාර කරනවා. කීමතෙරපි වර්ග තියෙනවා, ඉමුනෝතෙරපි තියෙනවා, දැන් තියෙනවා ඔය ටාගටඩ් ට්‍රීට්මන්ට් කියලා. ඒ කියන්නේ ලිම්ෆෝමා සෙල්ස් නැත්නම් කැන්සර් සෙල්ස් පිළිකා සෛල විතරක් මරලා අනිත් සෛල නොමරන ඒවා. ඒක ටිකක් මේ සංකීර්ණ දෙයක්. හැබැයි ඒ බේත් වර්ග හුඟක් තියෙනවා ලංකාවේ. අපි මේ ළඟදී මේ අර ඇමරිකන් ජර්නල් එකක පබ්ලිෂ් කරා ලංකාවේ ලිම්ෆෝමා වර්ගයක් එක වර්ගයක් විතරක් අපි කොහොමද ට්‍රීට් කරේ කියලා. එතකොට ඒ හරියට ප්‍රතිකාර ගත්තොත් දියුණු රටවල තියෙන ගාන්ටම කියෝකරන්ඩ ඒ ලෙඩ පවත්වාගෙන යන්න පුළුවන් ලංකාවේ. දැන් මේ නිහාල් ප්‍රනාන්දු මහත්මා අපිත් එක්ක අත්වල් බැඳ ගන්නවා. එතුමා පිටරටක සේවය කළා විශ්‍රාමික සුවයෙන් දැන් කල්ගත කරන්නේ. එතුමා දිහා බැලුවාම අපිට බොහොම නිරෝගී සම්පන්නව ඉන්නවා කියලා තමයි පේන්නේ. ඇයි ඔබතුමා සම්බන්ධ වෙන්නේ කියලා කට්ටියට තියෙන මේ වෙලාවේ ප්‍රශ්නයක්.
අපි හඬවදි කරමු. ඔව් මම ඇත්තට මට මේ රෝගී ස්වභාවය දැනුනේ 2017 වර්ෂයේ අගභාගයේ පමණ. මට දැනුණු ලක්ෂණ තමයි දරුණු බඩේ කැක්කුමකුත් ඒ අතරම කෑම අරුචියක් දැනුණා. මම වහාම ක්‍රියාත්මක වුණා. ඒක තමයි ඒකේ ප්‍රධාන දේ. මම මගේ පවුලේ වෛද්‍යවරිය හමු වෙලා මම ඒ වෙලায় කරලා තිබුණු ලේ පරීක්ෂණ රිපෝර්ට්ස් අරන් ගිහිල්ලා මම කිව්වා මෙහෙම මෙහෙමයි කියලා කිව්වහම ඒ වෛද්‍යතුමේ මට ඒ වෙලায়ම ලංකා හොස්පිටල් එකට කෝල් කළා. මේ දොස්තර සමන් හේමමාන වෛද්‍යවරයා හම් වෙලා මේක රිපෝට් එක පෙන්වන්නේ කොහොමද? මම ඒ වෙලේම ලංකා හොස්පිටල් එකේ මේ වෛද්‍යතුමා හම්බ වෙලා රිපෝර්ට්ස් පෙන්වුවාම ડોක්ටර් බල්ලා කිව්වා අපි වහාම බෝන් මැරෝ ටෙස්ට් එකක් කරමු කියලා. ඉදිරියට කරන ප්‍රතිකාර ගැන දැනගන්න. ඉතින් වෛද්‍යතුමාම ඇවිල්ලා ඒ ටෙස්ට් එක මගේ කෙරුවා. කරලා ඒකෙන් ලැබුණු ප්‍රතිඵලයේ අනුව වෛද්‍යතුමා කිව්වා අද ආපු දවසේ හොස්පිටල් නවතින්න කියලා. ડોක්ටර්ගේ වෝඩ් එකක් දීලා මට කිව්වා ඒක නැවතිලා අපි අදම පටන් ගමු මේ ප්‍රතිකාරය. ඒක තමයි කීමෝ ඉමුනෝ තෙරපි කියන ප්‍රතිකාරය. ඒක කරලා එදා රෑ තමයි පටන් ගත්තේ. කොහොම හරි පැය ගාණක් කරලා උදේ මට හුඟක් අමුතු සනීපයක් දැනුණා. මගේ තිබිච්ච අර බඩේ අමාරුව කෑම අරුචි සම්පූර්ණයෙන් නැති වෙලා ගියා මේ පළවෙනි ප්‍රතිකාරයෙන්ම. ඊට පස්සේ දොස්තර මහත්මයා උදේ ඇවිල්ලා මගෙන් ඇහුවා මිස්ටර් ෆර්නෑන්ඩෝ කොහමද කියලා. මං කිව්වා ડોක්ටර් මට ලොකු සහනයක් දැනෙනවා, මම හරි සන්තෝසයි, මේ ට්‍රීට්මන්ට් එක මේ සාර්ථක වෙලා තියෙනවා කියලා මට පේනවා. හරි කියලා ડોක්ටර් මට ඒ වෙලේ බලලා යන්න කිව්වා. ඒ වුණාට පස්සේ මම ડોක්ටර් හම්බෙලා ડોක්ටර්ෙන් ඇහුවා දැන් ඉදිරියට මොනවද කරන්න කියලා. ඔව් මේ වගේ ප්‍රතිකාර තව පහක්. දැන් මම එකක් ගත්තා, හයක් ගන්න ඕනේ. එකක් ගත්තා, තව පහක් සෑම දවස් 21කට සැරයක් මාව ඇවිල්ලා හම්බෙන්න අපි මේ වගේ ප්‍රතිකාරයක් කරමු කියලා. මම ඒකට කැමති වුණා. මට ඒ වෙලාවේ මේ දොස්තර මහත්මයා ගැන ලොකු ගෞරවයක්, පුදුම කියන්නේ දොස්තර මහතා ගැන පුදුම මේ ආසාවක් ඇති වුණා. මේ මගේ ලෙඩේ මම හිතපු විදිහට මම පළවෙනි ප්‍රතිකාරයෙන්ම සනීප කරපු හින්දා මමත් දොස්තර මහත්මයා ගැන ලොකු විශ්වාසයක් ඇති කරගෙන දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි එක දිගටම කෙරුවා. මට අසනීපුනේ 2017 නොවැම්බර් මාසේ. මම 2018 අප්‍රේල් වෙනකොට සම්පූර්ණ සුවය ලැබිලා දැන් මේ රටේ ඉන්නවනේ. නිරෝගී සුවයෙන් ජීවිතේ විශ්‍රාම දිවිය ගල් ගත කරනවා. ඔබට සමහර වෙලාවට මේ වගේ රෝගී තත්ත්වයක් තිබෙනවා නම්, සමහර වෙලාවට මේ රෝගී ලක්ෂණ තිබෙනවා නම් ලංකා හොස්පිටල් බ්ලඩ් කැන්සර් සෙන්ටර් එකට යන්නට හැකියාව තියෙනවා. මෙන්න දුරකථන අංක. මේ දුරකථන අංක ඔස්සේ යමතුමක් ලබා ගැනීම හැකියාව තිබෙනවා. දුරකථන අංක මතක් කරන්නම්. 0701 431 0530 0711 19 78 79 කියන දුරකථන අංකය යමතුමක් ලබා ගන්න මේ වීඩියෝව බලන්න. ඔබ දැක්කා වගේ ඔබට මේ පහසුකම් සියල්ලක්ම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒත් එක්කම මම කැමති දැනගන්න දැන් රුධිර පීඩාවක් කියලා කියන්නේ මානසිකව, කායිකව විශාල අභියෝගයකට ලක් වෙන කාරණාවක්, පීඩාවට පත් වෙන කාරණාවක්. ඒතකොට මානසිකව මේ අභියෝගයට මුහුණ දීම සම්බන්ධව පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව් අනිවාර්යෙන්ම. මට මේ අසනීප වෙච්ච මාස 6 ඇතුළත මේ මගේ පවුලේ අයගෙන් ලැබිච්ච සහයෝගය, විශේෂයෙන් මගේ භාර්යාවගෙනුත් මගේ දරු දෙදරාගෙන ලැබිච්ච සහයෝගය, ඊට අමතරව නෑදෑ හිත මිතුරන්, එතකොට ලංකා හොස්පිටලේ කාර්ය මණ්ඩලයෙන් ලැබුණු සහයෝගය හරිම වටිනවා, හරිම අගේනවා මම. ඒකට ඒක තමයි ප්‍රධාන හේතුව. අනිත් එක මම අවසානයෙන් කියන්න කැමති, මේ වගේ රෝග ලක්ෂණයක් තිබුණොත් කාට හරි බය වෙන්න එපා. කෙලින්ම ලංකා හොස්පිටල් කියන තැනට ගිහිල්ලා වෙනම තියෙන බ්ලඩ් සෙන්ටර් එකට ගිහිල්ලා
බ්ලඩ් කැන්සර් යුනිට් එකට ගිහිල්ලා මේ දොස්තර මහතා හම්බ වෙන්න අනිවාර්යයෙන්ම ඔබට ආරාධනා කරනවා යන්න කියලා ලංකා හොස්පිටල් බ්ලඩ් කැන්සර් සෙන්ටර් එකට 07 0731 0530 0530 0719 7879 කියන දුරකථනාංක නැමතුමක් ලබා ගන්න කතාබහට පැමිණීම සම්බන්ධව රුධිර පිළිකා සහ රුධිර ආශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍ය සමන් හේවමාන වෛද්‍යතුමනි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා නිහල් පරන්දු මහත්මයාටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබට ආරාධනා කරන දිගටම දෙරණත් එක්ක රැඳෙන්න කියලා